The Bullet ඉලක්කයටම The Bullet එකේ ඔබට අපි අද විශේෂ වීඩියෝ එකක් අරගෙන එනවා. අපි අද මුණ ගැහෙන්නේ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සභාපතිතුමන් සුරංග මිනිස්වත්තුමත් අයබන් ඔබට. මුලින්ම සුරංග මිනිස්වත්ත දැන් පාඨමාලා නිර්මාණය කිරීමේදී අපි දන්න කාරණා තමයි දැන් ජර්මන් ටෙක්කින් කෝස් එකක් කරා කියලා කියන්නේ එහෙම කෙනෙක් ලංකාවේ නවතින්නේ නැහැ. අනිවාර්යයෙන්ම යුරෝපීය රටකට වුන් යනවනේ. ඔව්. කොයි රටවල වෙන්ද ජර්මන් ටෙක්කින් එළියට එන දරුවන්ට ඉල්ලුමක් තියෙන්නේ? විශාලම ඉල්ලුම තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. බහුතරයක් අපේ ශිෂ්‍යයන් ඇත්තම ඕස්ට්‍රේලියාව තමයි විභාග ඉවර කරලා සාතික අරගෙන රැකියාවන් සඳහා යන්නේ. රැකියාවට තලා ගිහිල්ලා ඒගොල්ලෝ එහෙ පදිංචි වෙන ප්‍රමුණතාවය ගොඩක්ම වැඩි. ඕස්ට්‍රේලියාවේ ඇත්තටම ගත්තොත් ජර්මන් ටෙක් එකේ ශිෂ්‍යයන්ගේ ඇලුමිනා ඇසෝෂියේෂන් එකක් පවා තියෙනවා. සාමාන්‍ය ජීවන තත්ත්වය අනුව අපි පරීක්ෂා කරලා බැලුවම මේ රටේ ඉන්න අනිත් රටට වඩා ඉහළ හොඳ ජීවන තත්ත්වයක් ගත කරන පිරිසක් තමයි ජර්මන් ටෙක් එකේ නවුට්ලා ගිහිල්ලා ඕස්ට්‍රේලියාව තුළ පදිංචි වෙලා ඉන්නේ. ඒ කියන්නේ ජර්මන් ටෙක් එකෙන් දරුවෝ හදන්නේ ඕස්ට්‍රේලියාව යන්න බලාගෙන ඉන්න අය. ඔව් ගොඩක් වෙලාට ඒ පැත්ත. ඊට අමතරව කැනඩාව, එංගලන්තය, නිව්සීලන්ත වගේ රටවල් වලටත් යන ප්‍රවණතාවක් අපිට දකින්න පුළුවන්. ජර්මන් යන දරුවන්ට අවස්ථාවක් නැද ඉල්ලුමක් නැද ජර්මන්ට? ඒතර පස්සේ ලා තියෙන ඇත්තම ළමයි වැඩිපුර ජර්මන් යන නැඹුරු නොවීම මිසක් යාමට නොහැකියාව නෙමෙයි. ජර්මන් රජයටත් ඇත්තටම විශාල උමනාවක් තියෙනවා අපේ ළමයි ජර්මනියට ගන්න. අපේ ආයතනයේ පැමිණ පහුගේ කාලවල ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන් පවා කිව්වේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ ළමයිව ජර්මනියට එවන්න කියලා. දැන්ට ඉන්න ප්‍රමාණය ඇත්තටම වෙන රටවල් වලට යන හන්දා ජර්මනියට යන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න වැඩිපුර ළමයි බඳවගෙන ජර්මන් රටකට අවශ්‍ය පරිදි නිපුණතා පිරි පුද්ගලයන් ලබා දෙන්න. කෙනෙක් ඇවිල්ලා ජර්මන් ටෙක් එකේ පාඨමාලාවක් කරපු පමණින් ඔය කියපු රටවල් වලට යන්න පුළුවන්ද? නැත්නම් ඒ රටවල් ඉලක්ක කරගෙන ඔබතුමාලා ජර්මන් ටෙක් එකේ පාඨමාලාවක් කරනවා? කිසිම විදිහකින් අපි වෙනත් රටවල් ඉලක්ක කරගෙන පාඨමාලාවක් පවත්වන්නේ නැහැ. මේක අපේ ශ්‍රී ලාංකික ආයතනයක්. අපිට වැදගත් වෙන්නේ ඇත්තටම අපේ ආර්ථික සංවර්ධනය සහ පුද්ගලයන්ගේ වෙල්බීන් එක. ඒ දෙක පාදක කරගෙන තමයි පාඨමාලා පවත්වන්නේ. නමුත් අපි පවත්වන කරිකියුලම් මේ යන වැඩසටහන අපේ ළමයිගේ තියෙන හැකියාවන් සුසුකම් මත විදේශ රටවල් වල රැකියාව සඳහා වැඩි ඉල්ලුමක් අපේ සිසු දරුවන්ට ඇති වෙලා තියෙනවා. මෙන්න මේ රටවල් වලින් අපිට පුහුණු ශ්‍රමිකයන් නැත්තම් නිපුණතා සහිත දරුවන් අපිට එවන්න කියලා ජර්මන් ටෙක් එකත් එක්ක රටවල් ගිවිසුම් ගත වෙලා තියෙනවද ඔබතුමාලට කියන්න පුළුවන් ඇති කරලා තියෙනවද? එම් ගිවිසුම් ගත වීමක් ඇත්තේ නැහැ. ඔබතුමාලගේ මම නැතුව තමයි මේ විදිහට යන්නේ. දැන් ජර්මන් රජයට තමයි ඇත්තටම ඒගොල්ලෝ බොහොම කනගාටුවට පත් වෙලා ඉන්නවා ළමයි එන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ කොහොම හරි ගන්න බලාපොරොත්තු වෙනවා අපේ ළමයි ඒ රටට. විශේෂයෙන් ඉංග්‍රීසි සහ ජර්මන් දැනුම නොමැතිවත් අපේ ළමයිව ඒගොල්ලෝ එහාට ගන්න කැමතියි. තවත් සැනකදී ඔවුන් අදහසක් ප්‍රකාශ කරලා තිනවා පාඨමාල ඉවර වෙන කලින් ට්‍රේනින් එකකට පවා එවනම් ජර්මනියට එවන්න කියලා. ඒ කියන්නේ එහෙම ඉල්ලුමක්ත් තියෙනවා. එහෙම ඉල්ලුමක්ත් තියෙනවා. දැන් ඔබතුමාලගේ මසල්සුමක් හදාගෙන යනවද? ඔව් අපි ඒ සම්බන්ධයෙන් කතා කරගෙන යනවා දැන්ට. විශේෂයෙන් අපිට ඒක කරන්න වෙලා තියෙන්නේ ඉන්න ළමයි ප්‍රමාණය දැන්ට බදව ගන්න ළමයි ප්‍රමාණය වැඩි කිරීම තුලින්. ඉතින් ළමයි ප්‍රමාණය වැඩි කරනවා කියන්නේ මේ වගේ ආයතනයක විශාල කාර්යභාරයක්. ඉතින් මේ කාර්යභාරය වෙනුවෙන් අපිට විශාල රජයේ විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් මත ඉදිරියේදී තීරණය වෙයි මේ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. The bullet ඉලක්කයටම